ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කටක ලග්න හිමියන්ගේ පෙම් සම්බන්ධතාවයේ සහ යකදිව පිළිබඳව ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක්. ඉතින් තාමත් අපේ YouTube channel එක subscribe කරල නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේම දිනපතා දාන මේ වගේ videos ඔබ වෙතටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපි දැන් කටක ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ලග්න 12 අතරින් වැඩිම සංවේදී චරිතයක් හිමි. බහවක්ෂයේ හැඟීම් බහුලයි. ඉක්මනින්ම සංවේගයට පත් වෙනවා. සිතේ වේගය අධික වන බවක්ද දකින්න පුළුවන්. පෙම්වතෙකු ලෙස කටක පුරුෂයා අතිශයින්ම සුන්දරාත්මක මනෝ ගවේෂණයකින් සොරුවේ. විරුද්ධ ලිංගිකයා කෙරෙහි ගැඹුරින්ම ආදරය ප්‍රේමය හා ලෙංගතුකම දක්වනවා. පරිණත බවින් ඉහළම තලයේ සැරිසරන අතර සියල්ලම සිය පාලනයට නතු කරගන්නවා. කුටුම්භයේ තෘප්තිය සදාකල්හි රැඳී පවතින අතර දිගුකල් පවතින සම්බන්ධතාවයකින් ක්‍රියා කරනු ඇති. අපි දැන් කටක හා සිංහ ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ලිංගික ගැළපීම් සීමා රහිත වෙනවා. තෘප්තිමත් බවේ අඩුවක් නම් නැහැ. අදහස් හා වේගයේ දෙදෙනාටම සමහර විට පරස්පර විරෝධීතාවයකට ගොදුරවන සුළුයි. පිරිපුන් කේන්ද්‍රයේ පරීක්ෂාවකින් යුගදිවියට පත්වීම නම් අනිවාර්ය වෙනවා. අපි දැන් කටක හා කන්‍යා ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. යහපත් ගැළපීමක් වන අතර අන්‍යෝන්‍ය අවබෝධය පවතිනවා. කන්‍යා ස්ත්‍රියක් නම් කටක පුරුෂයා නිතරම තමා නතු කර ගැනීමට මාන බලනවා. කලක් පවතින සම්බන්ධතාවයක් ලිංගිකමය හැසිරීමක් දෙදෙනා තුළම බද්ධව පවතිනවා. කන්‍යා ලග්න පිරිමියා නිතරම රාග නිශ්චිත හා සමග එක්ව සිටින බව පෙන්නුම් කරනවා. ක්‍රමවත් චරිතයකින්ද හෙබි විවාහයේදී එය නොකැඩීමට වග බලා ගැනීම තදින්ම සිතගේ පරිදි තමාගේ වැඩ කටයුතු වල නිරත වෙනවා. හැඟීම් බරව දෙදෙනාම යුග දෙවිය ගෙවනු ඇති. අපි දැන් කටක හා තුලා ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. දෙදෙනා අතර සමානාත්මක භාවය දිගටම ගෙන යාමට අවශ්‍ය වන වටපිටාව සකස් කර ගැනීමට ප්‍රයත්න දැරීමේදී යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒවාට විසඳුම් ද සොයනවා. ලිංගික ජීවිතයේ නොසිතනාන්දමට බොහෝ වෙනස්කම් පැන නගිනවා. දීර්ඝකාලීනව සිය යුග දිවිය ගෙවීමට ප්‍රයත්න දරුවත් අනපේක්ෂිත අන්දමේ ගැටලු පැන නගින නිසා සමහර විට විරසක වීමට පවා ඉඩකඩ පවතිනවා. ගෘහ ජීවිතයේ සාමය අස්ථාවරයි. අපි දැන් කටක හා රුෂ්ටික ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ලිංගික ගැළපීම් ප්‍රේම කිරීමට පෙර තිබූ ආදරයේ සෙනෙහස බිඳී යන තැනට පත්වන බවක් පෙන්නුම් කරනවා. දිගු කාල පරාසයක් සිය කුටුම්භකයේ පවත්වාගෙන යාමට කොතෙක් ප්‍රයත්න දරුවත් එය තරමක් අපහසු තත්ත්වයට පත්වෙනවා. රුෂ්ටික ගැහැණිය අතෘප්තිමත්. කටක පිරිමියාට එය ඔරොත්තු නොදෙන අතර සාමය හිටි හැටියේ බිඳ වැටීමකට පත්වෙනවා. අපි දැන් කටක හා දනු ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. දෙදෙනාගේම ලිංගික දිවිය අතිශයම ගැටලු තත්ත්වයට වහාම පත්වෙනවා. පුරුෂයා දනු නම් වඩාත් වෙහෙසකාරී යුග දිවියකට මඟ පෑදෙන අතර එය දිගු කලක් නොපවතිනවා. අපි දැන් කටක හා මකර ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. දෙදෙනා අතර ප්‍රේමය ආදරය වැඩි වෙනවා. දිනෙන් දිනම ආදරය ප්‍රේමය දළුලා වැඩෙන අතර රාගයට වැදගත් තැනක් දෙනවා. දෙදෙනා අතර ගැළපීම් අතිශ්‍රේෂ්ඨ වෙනවා. කාලයක් දිගටම පවතින ආදරයේ පෙරදැරි ආත්ම තෘප්තිය ඇති කරන සුළුයි. යුගදිවිය සාර්ථක බවට පත්වෙනවා. අපි දැන් කන්‍යා හා කුම්භ ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. දෙදෙනාගේම එක්වීම තරමක සතුටුදායක වෙනවා. සාමකාමී දිවියක් ගෙවීමට ප්‍රයත්න දැරිය යුතුයි. යුගදිවියක් ඔවුන් දෙදෙනා අතර පවතින ආදරය ප්‍රේමයට සමහර විට යම් යම් අවහිරතා පැන නගිනවා. උත්සාහයෙන් මැඩ පවත්වාගෙන යෑමට ප්‍රයත්න දැරීමෙන් තාවකාලිකව හෝ සතුරෙන් සිටීමට හැකියාව පවතිනවා. අපි දැන් කටක හා මීන ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. ඉතාමත් හොඳ සංයෝගයක්. ස්ත්‍රිය මීන වන්නේ නම් වඩාත් සුබදායකයි. ලිංගික ගැළපීම් ඉතාමත් සතුටුදායක වන අතර මානසික හා කායික සමබරතාවය සුරකිනවා. ලෞකික හා ආධ්‍යාත්මික ගුරු බැඳීමක් දියුණුවක් හා සතුටත් සාමයත් සුරකින විදිහට කටක මීන දෙදෙනාම දිවි ඇතිතෙක් එකට එක්ව සිටිනු ඇති. අපි දැන් කටක හා මේෂ ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. මෙම සම්බන්ධතාවයේ එතරම් සුභවාදී නොවේ. පරස්පර විරෝධී තත්ත්වයන්ට අනුගත වනු ඇත.
තේජෝ සහ ආපෝ එකිනෙකට පරම සතුරු බවක් පෙන්වුම් කරනවා. ප්‍රේමයත් විවාහයත් සතුටුදායක තත්ත්වෙන් ගෙන යාමට අපහසු වෙන බව පෙන්වුම් කරනවා. අපි දැන් කටක හා ඍෂභ ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. දෙදෙනා අතර ආදරය, ආලය, ප්‍රේමය තහවුරු වෙනවා. සුවිශේෂී ලිංගික ගැළපීමක් වන අතර ස්ත්‍රිය කටක නම් වඩාත් සුබයි. කායික හා මානසික ගැළපීම් මෙන්ම දෙදෙනාම සුරාන්තය දක්වා යන සෞන්දර්ය චාරිකාවක් වෙනවා. මිහිරි රසවත් යුගදිවියක් ගෙවනු ඇති. අපි දැන් කටක හා මිතුන ලග්න හිමියන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විමසා බලමු. එතරම් සුබවාදී නොවේ. බොහෝ විට පරස්පර විරෝධාකල්පයන්ගෙන්ද යුක්ත වෙනවා. පෙම් සම්බන්ධතා කඩා බිඳ වැටෙන අතර අන්ධානුකරණයෙන් යන ගමනක් යුගදිවිය තුළ ඇතුළාන්තයේ හරේ හීනයි. බාහිර පෙනුම පමණක් පවතින අතර ඇතුළත ශක්තියක් නොමැති බව පෙන්නුම් කරනවා.